සුබ දවසක් කියලා පිළිගන්නවා සයිබටෙක් YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සයිබටෙක් app එක හරහා ඔයාලට මොනවද ලබා ගන්න පුළුවන් විශේෂාංග සහ මේකේදී rewards ගන්න විදිහ මේකේ සහ මේක ඇතුලේ කොහොමද වැඩ කරන්නේ මේ දේවල් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. හරි එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා. හරි ඉස්සෙල්ලාම ඔයාලට app එක open කරද්දි මේ වගේ interface එකක් එයි. ඔයා කලින් මේකට register කරලා නැත්නම් අනිවාර්යෙන් මේ register button එක click කරලා register වෙන්න පුළුවන්. ඔයාගේ කලින් register වෙලා තියෙනවා නම් ඔයාලට මෙතන email එක සහ password එක දීලා log වෙන්න පුළුවන්. දැන් මම මෙතනදී මගේ details පාවිච්චි ගන්නෑ. මම register වෙලා පෙන්නන්නම්. ඊට පස්සේ දැන් මම register button එක click කරන්න. මේක කියන්නේ this email is already having an account. ඒ කියන්නේ මේ email එකෙන් කලින් account එකක් තියෙනවලු. මම හින්දා වෙනස් කරන්නම් වෙනකක් දාලා. දැන් මම මෙතන මේ fake එකක් use කරන්නේ මේක මට පෙන්වන්න ඕන නිසා. හරි. දැන් මෙතන ඔයාලට පේනවා ඔයාගේ නම තියෙනවා. ඒ වගේම මෙතන පොයින්ට්ස් කියලා එකක් තියෙනවා. get rewards කියලා එකක් තියෙනවා. දැන් මේකෙදි ඉස්සෙල්ලාම ඔයාලට මෙතන covid news කියන එක හරහා පුළුවන් covid සම්බන්ධව news බලන්න. ඊට පස්සේ blogs හරහා ඔයාලට පුළුවන් blogs කියවන්න. මේකෙදි cyber security, ethical hacking, networking, e-money, games මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. searching එකෙන් ඔයාලට ඕන blog එක search කරලා ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම නිවුස් වලිනුත් ඔයාලට අලුත් එන නිවුසස් බලා ගන්න පුළුවන්. ටෙක්නොලොජි, සයිබර් ත්‍රීට්ස්, ෆෝන්ස්, ගේම්ස්, ඇප්ස් මේ දේවල් ගැන තියෙන නිවුස් බලා ගන්න පුළුවන් මේ හරහා. ඊට පස්සේ මේ ඇඩ්වර්ටයිස් කියන එකෙන් ඔයාලට පුළුවන් සයිබර් ඇප් එක හරහා ඇඩ්ස් දා ගන්න. දැන් මේ වෙල්කම් ඇඩ් කියන්නේ ඔයා ඇප් එකට ලොග් වුණ ගමන් මේ වගේ ඇඩ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය මොකක් හරි ප්‍රොමෝට් කරගන්න තියෙනවා නම්, ඔයාගේ මොකක් හරි ගෲප් එකක් ප්‍රොමෝට් කරගන්න තියෙනවා නම්, ඔයාලට මේ වෙල්කම් ඇඩ් එකක් දාලා යූසර් බේස් එක ඔයාගේ ඇඩ් එකට හරහා වාගේ අවශ්‍ය තැනට ගෙන්න ගන්න ලේසියෙන් හැකියාව ලැබෙනවා. ඊට පස්සේ නේටිව් ඇඩ්ස් හරහා අපේ වෙනම ඇඩ්ස් දාන්න තියෙන සයිබර් ඇඩ්ස් කියලා එකක්. අන්න ඒකට ඔයාලට මේ වගේ ඇඩ් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මේ টপ බැනර් ඇඩ් කියන්නේ මේ වගේ උඩින් බැනර් එකක් විදිහට ඇඩ් එකක් එනවා. ඒතර ඔයාලට අවශ්‍ය ප්‍රොමෝට් කරන්න අවශ්‍ය දේ මේ වගේ ඇඩ් එකක් විදිහට දාගන්න පුළුවන් මේ හරහා. කරන්නේ මෙතන ක්‍රියේට් ඇන් ඇඩ් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන උඩ අයිකන් එකක් තියෙන මේ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා සම්පූර්ණ මේක කරන්න අවශ්‍ය කරන මෙතඩ් එක තියලා තියෙනවා. මෙතනදී මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේකෙදි වෙල්කම් ඇඩ් එකක් නා අනිවාර්යෙන් ඔයාගේ ඉමේජ් එකේ තමයි සම්පූර්ණ විස්තරය දාන්න ඕනේ. මොකද ඒකෙදි ඉමේජ් එක තමයි ගොඩක්ම පේන්නේ හොඳට. ඒ නිසා ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එක ගොඩක්ම පොඩි කරලා ඉමේජ් එකට අත්‍යවශ්‍ය හැමදේම දාන්න. නේටිව් වෙඩ් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. නේටිව් වෙඩ් එකේදී ඉමේජ් එකට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු දේවල් දාන්න. ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකට පුළුවන් උපරිම හැමදේම දාලා තියන්න. එතකොට හරි. ඔයාලට පේනවා මෙතන වෙල්කම් ඇඩ් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න පුළුවන් කැරක්ටර්ස් 50යි. ඔයාලට නේටිව් ඉමේජ් ඇඩ් එකක් දාන්න පුළුවන් කැරක්ටර් 9000ක්. ඊට පස්සේ ඔයාලට මෙතනින් අප්ලෝඩ් ඉමේජ් කියන එකෙන් ඔයාලට පුළුවන් ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න. දැන් ඔයා නේටිව් ඉමේජ් ගන්න නේටිව් ඇඩ් එකක් දානවා නම් ඒකට එන්න ඕන ඉමේජ් එක පුළුවන් මෙතනින් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් දවස් ගාන කියන්නේ මේ ඇඩ් එක කොච්චර දවස් ගානක් ඔයාලට මේක ඩිස්ප්ලේ කරන්න ඕනද කියලා මෙතෙන් හදා ගන්න පුළුවන්. දැන් මම මේක 3-4 මේ වගේ වැඩි කරොත් එහෙම ඔයාලට පේනවා ඒ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඔයාලට මෙතනදී අවශ්‍ය වෙනවා පොයින්ට්ස්. මම කියන්නම් ඉස්සරහට පොයින්ට්ස් ගන්න කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලට මේ පබ්ලිෂ් ක්ලික් කරලා ඇඩ් එක දා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ මෙතනින් ඇඩ් රික්වෙස්ට් හරහා ඔයා දාන ඇඩ් එකේ කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. දැන් මම එකක් දාලා පෙන්නන්නම් ඉක්මනටම. දැන් මම ගත්ත ඊමේල් එක ڇුට්ටක් මම ආයෙ ගිහින් බලන්න. ඉස්සෙල්ලා මම මෙතනින් ආයෙ පෙන්නන්නම් මේ අපිට ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට මෙන්න මේ නම ඉස්සරහා තියෙන මේ පෙන් අයිකන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා මගේ ඊමේල් එක සහ නම තියෙන ඉමේජ් එකත් එක්ක. දැන් මෙතන චේන්ජ් කරන්නම් මගේ ප්‍රොෆයිල් පික්චර් එක. මම සයිබටෙක් ප්‍රොෆයිල් ඉමේජ් එක දාන්න. අනිවාර්යෙන් මෙතන මේ පළවෙනි 1:1 රේෂියෝ කියන එක ක්ලික් කරන්න.
එතකොට තමයි වාගේ ප්‍රොෆයිල් ඉමේජ් එක ලස්සනට මේ ගන්නට හැදෙන්නේ. මම එන්ටර් කරනවා. දැන් ඔයාලට පේනවා මේක තමයි ඊළඟට මගේ ප්‍රොෆයිල් ඉමේජ් එක වෙන්නේ. දැන් මම ඒක අප්ලෝඩ් කරනවා. ඉතින් අප්ලෝඩ් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. දැන් ඉමේජස් බීං රිවීව්ඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේක අපේ ටීම් එකට ගිහිල්ලා තියෙන්නේ. අපි හැම වෙලේම ඔයාලගේ දේවල් ඉස්සෙල්ලාම දාන්න කලින් රිවිව් කරලා බලනවා. මොකද අනිත් අයට මේකෙදී නරක දෙයක් යනවා නම් ඒකෙදී අපිට පොඩි රිස්ක් එකක් එනවා. ඒ නිසා හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් අපි හැම දාන දෙයක් ගැනම කලින් රිවිව් කරලා තමයි මේ ඇප් එකට දෙන්නේ. ඒ නිසා ප්‍රොෆයිල් පික්චර් එකත් අපි රිවිව් කරනවා. දැන් මම බලන්නම් අපි රිවිව් කරන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා. පස්සෙන් ආයි මම බැග් ගිහිල්ලා ගිහින් බලනවා. හරි. දැන් අර ඉමේ අර ආපු නොටිෆිකේෂන් නැති වෙලා. ඒ කියන්නේ ප්‍රොෆයිල් පිච් එක අප්ඩේට් වෙලා. නමුත් අපි දැන් මේ ඇප් එකේ ඉන්න නිසා ඒක එකපාර මේකට එන්නේ නැහැ. දැන් මම මෙතන චේන්ජ් ලැන්ග්වේජ් කියන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන අන්න ඉමේජ් එක හැදුණා. දැන් ගිහින් බලොත් අන්න අපේ ඉමේජ් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සයිබර්ටෙක් ටීම් එකෙන් ඔයාගේ ප්‍රොෆයිල් පිච් එක අරගෙන ඒක රිවිව් කරලා ඒක හොඳයි කියලා එයාලා ඩිසයිඩ් කරලා ඊට පස්සේ ඒක අප්‍රූව් කරලා දාලා තියෙනවා. ඒ නිසා තමයි මෙතන පිච් එක ආවේ. මම මෙතන පොඩ්ඩක් වේගෙන් කතා කරනවා. මොකද ලොකු වීඩියෝ එකක් හදනව නැත්තම් මේ හිමින් ටිකට හිමින් කතා කරන්න කිව්වොත් එහෙනම් ඒකයි මම වේගෙන් මේ කියන්නේ ඉක්මනට. දැන් මගේ ඊමේල් එක තිබ්බේ tb@gmail.com. ඊට පස්සේ වෙනක් හොම්මු දෙන්න. මොකද දැන් මට මෙතනින් එහාට මේක වැඩේ කරන්න පොයින්ට්ස් ඕන වෙනවා. ආ මං ඒක මේකෙන් පොයින්ට් කරන්නම්කෝ. දැන් ගෙට් රිවෝඩ් කියන එකක් තියෙනවානේ, අන්න එකට යන්න. දැන් ඔයාලට මේකෙන් මෙතන තමයි පොයින්ට්ස් හම්බෙන්නේ. මේකෙන් තමයි සම්පූර්ණ පොයින්ට්ස් ගන්න දේවල් තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන earn point කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා මෙතන watch a video කියලා. මේ watch a video එකෙන් වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලලා ඔයාලට පොයින්ට් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ watch cyber ads කියලා තියෙනවා. දැන් මේ වට මේ cyber ads තියෙනවා. මේකට ගියාම මේකක් ක්ලික් කරාට පස්සේ මෙන්න you have received 2 points. මේකට එන ඇඩ් එකක් බැලුවොත් ඔයා 2 points ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ රිෆර් ඔයාලට පුළුවන් රිෆරල් අරගන්න. රිෆරල් අරගෙන ඔයාලට ගන්න පුළුවන් මම රිෆරල් page එකට අන්තිමට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේක තමයි ගොඩම ලේසි. මොකද මේකෙන් ඉක්මනට ඔයාලට points ගන්න පුළුවන්. buy points හරහා online payment කරන්න පුළුවන්. නමුත් දැනට online payment වැඩ ගන්න නැහැ මම මතක විදිහට. ඒක ඉස්සරහට ඒකත් fix කරන්න නම් ආපහු. ඊට පස්සේ ඔයාලට පුළුවන් recharge card වලින් ගෙවන්න. ඒකෙදි ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම ඔයා ගෙවන්නේ dialog න dialog select කරන්න. ඊට පස්සේ ඔයා ගෙවන්නේ 100 420 point හම්බෙන එකක් නම් ඒක ඔයා select කරන්න. දැන් ඔයාලට පේනවා ඔයා ගෙවන්නේ dialog 100 card එකක්. දැන් ඔයාලට මෙතන පුළුවන් ඔයාගේ scratch card එකේ card number එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන buy now click කරන්න පුළුවන්. හරි. දැන් ඔන්න අපේ payment එක වුණා. ඒ වුණාට දැන් ඔයාලට පේනවා මෙතන යටින් පෙන්නන pending කියලා. ඒ කියන්නේ දැන් ඔයාගේ මේ payment එක අපේ team එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි ටීම් එකෙන් ඒක බලනවා ඒක වැලිඩ් පේමන්ට් එකක්ද කියලා. ඊට පස්සේ ඒක වැලිඩ් නම් ඔයාගේ account එකට ඒ සල්ලි එනවා. දැන් තවට එකකින් බලමු අපි මෙතන pending එක approve වෙයිද කියලා. අන්න හරි approve වුණා. ඒ කියන්නේ දැන් ටීම් එකෙන් මේක approve කරා මේක වැලිඩ් කාඩ් එකක් කියලා. ඊට පස්සේ දැන් මම අපෝ අපේ home එකට ගිහිල්ලා get reward data ඇවිල්ලා බලන්න. ඔනවට වෙනවා මෙතන point 424ක් ඇවිල්ලා තියෙනවා. දැන් මට ඔන්න හොඳට මට දැන් point තියෙනවා ඔන් දේවල් ගන්න. මෙතනින් ඔයාලට පුළුවන් claim reward හරහා ඔයාලට SSH ඊට පස්සේ WhatsApp mount එහි මේ වගේ දේවල් ගන්න පුළුවන්. premium එහි කියන්නේ මොනවද, SKS කියන්නේ මොනවද කියලා ඉස්සරහට මම කියන්නම්. එහි SKS කොටස ආවට පස්සේ ඔයාලා දැනගන්න මෙතන එහි කියන එකේ premium version එකෙන් ගත්තොත් ඔයාලට ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා. normal එහි වලට වඩා premium එහි එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි. ඒ වගේම මේ එකහි එකක් ලැබෙන්නේ ඔයාලට විතරයි. ඒ කියන්නේ අපේ සර්වර් එකකින් ඔයාලට වෙනම account එකක් හැදලා තමයි මේ එහි එක දෙන්නේ. ඒ නිසා ඔයාලට අර ෆ්‍රී එකක් දුන්නොත් එහෙම ඒක හැමෝම use කරනවානේ. ඒ නිසා මේක ඔයා paid කරලා pay කරලා ගද්දි ලොකු වාසියක් තියෙනවා. දැන් මම ඔයාලට example එකක් විදිහට මෙතන 3D 40 point එකක් අරන් පෙන්නන්න. දැන් මම මෙතන මං හිතන්න මම දාලා තියෙන ඩයලොග් e-learning package එක කියලා. හරි මං කිව්වා ඩයලොග් e-learning package එකේ තමයි මට 3D 40 point වලින් එකක් ඕන වෙන්නේ. දැන් මම මෙතන claim now click කරනවා.
ඊපස්සේ ඔන්න අපේ රික්වෙස්ට් එක ගියා. දැන් මේ රික්වෙස්ට් එක දැන් අපේ ටීම් එකට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් my rewards කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට පෙන්නනවා ඔයාට ඔයාය කරපු රික්වෙස්ට් එකට අදාළ එහි එක ආවොත් එහෙම ඔයාලට මේ my rewards වලින් පෙන්නනවා. දැන් අපි ටිකක් වෙලා බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඔන්නවා ඒගන්න දැන් ඔන්න වා ඉල්ලපු එක මං ඉල්ලපු එක දැන් මට ඔන්න හැම් වෙලා තියෙනවා. දැන් මෙතන මේ get the reward කියන ක්ලික් කරලා පස්සේ මට පුළුවන් ඒ reward එක ගන්න. දැන් මං එබුවේ google.com එකේ link එක නිසා එතනින් යන්නේ google එකට. නැත්තම් වාට එන්නේ එහි file එක link එකක් එන්නේ. ඊට පස්සේ මෙතන මම payment setting වා කරපු payment ටික පෙන්වනවා. දැන් මෙන්න approve වෙලා තියෙන එක ඉස්සෙල්ලා මං කිව්ව විදිහට my request link වා කරපු request ටික පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට මෙතන ගේම් පොයින්ට්ස් කන්වර්ට් කර එකක් තියෙනවා. මේ හරහා ඔයාලට පුළුවන් අපේ මෙතන පල්ලෙහා තියෙනවා ගේම් එකක්. මේ ගේම් එකෙන් ඔයාලට පොයින්ට් ගන්න පුළුවන්. දැන් එකක් ගහලා පෙන්වන්නම් මෙතනින්. හරි ඔන්න මම එතනින් පොයින්ට් 10ක් හම්බුණා මට. දැන් බලමු මෙතන ඔන්න ගේම් පොයින්ට් 10ක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන ගේම් පොයින්ට් 500 වුණොත් එහෙනම් ඔයාලට මේක මේ රිවෝඩ් පොයින්ට් වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් සයිබර් ඇඩ්ස් වලට අපි ගිහ ඉස්සෙල්ලා දැන් ඇඩ් මන් දැන් මට ඔන්න පොයින්ට් 400 ගණන් තියෙනවානේ. ඒ නිසා මට පුළුවන් එක ඇඩ් එකක් දාලා බලන්න. මම මෙතනින් දානවා නේටිව් ඇඩ් එකක්. නේටිව් ඇඩ් එකක් කියන මට දවස් දෙකක් ගන්න පුළුවන් රුපියල් පොයින්ට් 300කට. දැන් මම මෙතන දානවා ටයිටල් එක සයිබර් ටෙක් කියලා. ලිංක එක මම google.com ලිංක් එක දාන්න. address advertiser name එක කියන්නේ ඔයාගේ company එකේ name එකක් හරි වාගේ ප්‍රොෆෙෂනල් නේම් එකක් තියෙන හරි තියෙනවා නම් ඒක දාන්න. අප්ලෝඩ් ඉමේජ් එකෙන් මම දැන් හය නම් ඔයාලා එක දාන්න ඕනේ. 2 ඒ කියන්නේ width එක දෙකක් වුණොත් එහෙම height එක එකක් වෙන විදිහ ඉමේජ් එක තමයි දාන්න ඕනේ. දැන් මට එහෙම ඉමේජ් එක මෙතන නැති නිසා මම මේකම දානවා. දැන් ඉතින් දැන් මෙන්න මේ මේකෙන් ඔයාලට මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි මේ ඉමේජ් එකට අහු වෙන්නේ. මේ කොටුවේ තියෙන ප්‍රමාණයට. ඒ නිසා අනිවාර්යෙන් native image එකක් නම් දාන්නේ ඒකේ බිට් එක දෙකක් වුණොත් එහෙම height එක එකක් වෙන විදිහට. ඒ කියන්නේ pixel දෙකක බිට් එකක් තියෙනවා නම් pixel එකක height එකක් තියෙන විදිහ image එක තමයි දාන්න ඕනේ. ඊට පස්සේ මම මේක enter කරනවා. ඔන්න දැන් මේ image එක ආවා. ඊට පස්සේ ඔක්කොම මම details එක හරි native කියලා දැම්මා. දැන් මම publish කියනවා. click කරනවා. දැන් ඔන්න publish වෙන ගමන් තියෙන්නේ. හරි. දැන් publish වුණා. දැන් ඔයාලා බලන්න පුළුවන් මේ my add request වලින් පෙන්ඩිං ඔයාගේ රික්වස්ට එක දැන් ගිහිල්ලා තියෙනවා සර්වටෙක් ටීම් එකට. දැන් ටීම් එකෙන් එක බලලා මේක ඇක්සෙප්ට් කළයි. එතකොට ඔයාලට මේක තාක්ෂණිකව බලාගන්න පුළුවන්. මෙන්න මෙතන අප්‍රූව් වුණා කියන්නේ දැන් මේ ඇඩ් එක ගිහිල්ලා තියෙනවා සයිබටෙක් සයිබර් බ්ලොග් නැ සයිබර් ඇඩ්ස් වලට ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාලා බලන්න පුළුවන් මෙතන my ads වල සයිබටෙක් එක්සැම්පල් එක ඇඩ් එක ලයිව්. ඒ කියන්නේ ඔයාගේ ඇඩ් එක දැන් ඇප් එක තුල ලයිව් තියෙනවා. ඔයාගේ ඒ අදාළ ඔයා ගත්ත දවස් දෙකකට නම් දවස් දෙකකින් පස්සේ මෙතන ඔයාගේ ඇඩ් එක ස්ටොප් කියලා වැටේ. ඒ කියන්නේ ඇඩ් එක ස්ටොප් වුණා කියලා. දැන් අපි ගිහිල්ලා බලමු ඉස්සෙල්ලාම සයිබර් ඇඩ් වල එක තියෙනවද කියලා. හරි මේ තියෙන්නේ සයිබටෙක් එක්සැම්පල් එක ඔන්න ඇවිල්ලා තියෙනවා. ඇඩ්ස් වලට දැන් ඔයා මෙන්න මේ ක්ලික් කරොත් එහෙම ඔයාලට පොයින්ට්ස් දෙකක් හම්බ වෙනවා ඇඩ් එක බලපු නිසා. ඊට පස්සේ දැන් අපි බලමු අපි දැන් හිතන්න දැන් මේක දවස් දෙකක් ගියා. දවස් දෙකකට පස්සේ ඔයාගේ මොකක් වෙයිද කියලා අපි බලමු. හා අන්න ඔයාගේ
ඇඩ්ක ස්ටොප් වුණා කියන්නේ දැන් ඔය දවස් දෙකකින් පස්සේ වාගේ ඇඩ් එක බැලුවොත් එහෙම ඒක ආපහු නැහැ. දැන් අපි බලමු සයිබර් ඇඩ්ස් වලට ගිහලා ඒක තියෙනවද කියලා. අන් සයිබර් ඇඩ්ස් වල ඒ කියන්නේ දවස් දෙකකින් පස්සේ ඇඩ් එක අයින් වෙනවා ඔටෝ. ඊට පස්සේ තියෙනවා මෙතන ඔන්ලයින් කෝසස්. මේක හරහාට ඔන්ලයින් යුඩෙමි වගේ සයිට් වල තියෙන කෝසස් ගන්න පුළුවන්. ඒවට එන්රෝල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩවුන්ලෝඩබල් කෝසස් වලින් වාට සයිබර් සිකියුරිටි, වෙබ් ඩෙවලොප්මන්ට්, ප්‍රෝග්‍රෑමින්, නෙට්වර්කින් මේ වලට අදාළ කෝසස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඔන්ලයින් කරනවා නෙමෙයි, ඩවුන්ලෝඩ් කරලා කරනවා. මේකත් වාට සර්ච් කරන්න පුළුවන් සයිබර් සිකියුරිටි හැකින් කෝසස් ඒවා තියෙනවා. ඊට පස්සේ මෙතන ටර්මක්ස් එකකින් වාට පුළුවන් ටර්මක්ස් කියන්නේ ඇත්තම ගත්තොත් හැකින් ටර්මිනල්, ඒ කියන්නේ ලිනක්ස් ටර්මිනල්ලක් හැකින් වලට දා ගන්න පුළුවන්. මේ ගැන සම්පූර්ණ ඩීටේල්ස් සහ මේ ගැන මේ ඉන්ට්‍රොඩක්ෂන් හැමදේම මේකේ තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ෆෝරම් එකක් තියෙනවා. මේ ෆෝරම් එක හරහා ගන්න පුළුවන්. මම මෙතන ලැන්ග්වේජ් එක ස්විච් කරනවා. ෆෝරම් එක හරහා පුළුවන් ඔයාලට ඔයා දන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇප් එකක් ගැන හෝ මොන හරි අවශ්‍ය තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඔයාලට මෙතනින් පුළුවන් ඒක අහන්න. දැන් මම මෙතන එකක් අහලා බලන්නම්. ඉතිගල් හැකින් යන කුමක්ද කියලා මම අහනවා. දැන් මේකත් අපේ සයිබර් ටෙක් ටීම් එකට යනවා. අපි ඒක බලලා ඒක අත්‍යවශ්‍ය ප්‍රශ්නයක්ද බොරු ප්‍රශ්නයක්ද ඔය දේවල් බලලා ඒක දාන්න අවශ්‍ය නම් අපි ඒක දානවා. දැන් බලමු අපි ටිකකින් මොකද්ද වෙන්නේ කියලා. හරි, ඔන්න අපේ ප්‍රශ්න මෙතනට වැටුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ඇක්සෙප්ට් කරලා තියෙන සයිබර් ටෙක් ටීම් එකෙන්. දැන් මේකට ගියාට පස්සේ කට්ටියට මේකෙන් කමෙන්ට් දාන්න පුළුවන්. ඔයාලා මේ දාන කමෙන්ට්ස් අනුව දැන් මෙතන හිතන්නවා ගොඩක් හැමෝටම උදව් කරන ගොඩක් කමෙන්ට් දානවා නම් ඒ හැම රෙකෝඩ් එකම අපිට එනවා. මෙන්න මෙයා මේ දවසේ මෙන්න මෙතන මේකට මෙයාට කමෙන්ටක් දාලා තියෙනවා. මේ දේවල් අපේ සිස්ටම් එකේ එනවා. අපි ඔක්කොම බලලා මෙයාලට දෙනවා වෙන බැජ් එකක්. ඒ කියන්නේ ඔයාලට මෙතන උඩම පේනවා මෙම්බර් කියලා. ඒ කියන්නේ මම දැන් අලුතෙන් ආපු නිසා මම මෙම්බර් ඉන්නේ. දැන් මගේ මෙම්බර් එක දැන් බලමු. මම මෙතන කමෙන්ට්ස් දැම්මට පස්සේ මම කමෙන්ට්ස් දැම්මට පස්සේ මගේ account එකේ වෙනම මෙන්න request යනවා team එකට. මෙන්න මෙයා මේ වගේ උත්තර මෙයාට දෙනවා. ඒ දේවල් එනවා. ඊට පස්සේ අපි බලනවා මෙයා ගොඩක් කට්ටිය උදව් කරන කෙනෙක් නම් අපි මේ level එක යගේ up කරනවා. දැන් මේ member level එකෙන් පස්සේ තියෙන්නේ silver level එක. silver member. ඊට පස්සේ තියෙනවා gold member. ඊට පස්සේ තියෙනවා platinum expert. ඊට පස්සේ තියෙනවා diamond pro. ඒක තමයි diamond pro තමයි තියෙන වැඩිම level එක. දැන් මම බලමු අපි බලමු දැන් මගේ මං කමෙන්ට් එකක් දාපු නිසා මේකේ ලෙවල් එක එකක් අප් වෙයි. ඒ කියන්නේ මේ හැමෝටම මෙහෙම අප් වෙන්නේ නැහැ. මම මෙතන මේ ඩිමෝ එකක් පෙන්වන්න අවශ්‍ය නිසා මම ලෙවල් එක අප් කරලා පෙන්වන්න. දැන් මං ආයි ඇප් එකට ගිහිල්ලා ඇප් එක ක්ලෝස් කරලා ආවට පස්සේ තමයි ඒවා අප්ඩේට් වෙන්නේ. දැන් මට පේනවා මෙතන උඩ සිල්වර් මෙම්බර් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම සිල්වර් ලෙවල් එකේ මෙම්බර් කෙනෙක්. එතකොට වා දැන් ඒ දාන ක්වෙස්චන් එකේ දැන් මම හිතන්නේ දැන් මම මේ අලුතෙන් ආවා කියලා මේකට. දැන් මම වෙන කෙනෙක් විදියට ආවොත් එහෙම ඔයාගේ මේ මේ දාපු කමෙන්ට් එක පෙන්වන්නේ මෙන්න මේ විදියට. විනෝදයක් ඉන්න. මේ ඩේටාබේස් අපේ වෙනම පැනල් එකක් තියෙන මේ හැමදේම එක තමයි මේක හදන්නේ. ඒ නිසා මේ ටිකක් වෙලා යන්නේ අර ඒ දේවල් වෙනස් කරන්න ගියාම අපෝ සිස්ටම් වලට යන්න ඕන නිසා. දැන් මට මෙතන ඔන්න මේ මෙසේජ් එක දැන් පෙන්වන්නේ අනිත් පැත්තට. දැන් මගේ මෙතන මම ටෙක් ෆ්ලේක් කියලා පෙන්වනවා. ඊට පස්සේ දැන් මම මෙම්බර්නේ. මම මෙම්බර් කෙනෙක් විදිහට තමයි මෙතන හිටියේ. ඒ නිසා මගේ ලෙවල් එක ඇවිල්ලා තියෙන මෙම්බර් කියලා.
දැන් මේක දැන් මම දැම්මේ සිල්වර් ලෙවල් එකෙන්. ඒ නිසා දැන් මගේ උඩ සිල්වර් ලෙවල් එක ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක අපි normal බලන කෙනෙක් විදිහට බැලුවොත් එහෙම බලමු. දැන් මේක වට වෙන කෙනෙක්ට ඔක පේන්නේ මේ විදිහට. සිල්වර් මෙම්බර් කියලා උඩින් වැටෙනවා. ඒකට අනිත් පැයට එහෙම වැටෙන්නේ එහෙම මෙම්බර් ඉන්නවා නම්. ඊට පස්සේ වාගේ ලෙවල් එක හිතන්න gold කියලා. ඒතර gold member නම් දැන් මතන gold විදියට වැටෙනවා එක. ඊට පස්සේ වාගේ ලෙවල් එක platinum platinum expert නම් මෙතන platinum expert විදියට එතන image මේ වැටෙනවා. ඊට පස්සේ අන්තිම එක diamond pro ඩයමන්ඩ් ප්‍රෝ නම් මේ විදිහට වැටෙනවා. ඔක තමයි තියෙන බෙස්ම ලෙවල් එක. ඊට පස්සේ ඔයාගේ මෙතන තියෙන මෙතන අපේ ඇඩ්මින් ටීම් ඒ කියන්නේ සයිබර්ටෙක් ටීම් එකේ කන්ටැක්ට් සපෝට් එකෙන් මැසේජ් එක දැම්ම නම් එහෙම ඔයාගේ ඒක පෙන්වන්න මෙන්න මේ විදිහට. තනම සපෝට් ටීම් එකේ මෙම්බර් කෙනෙක් ඇවිල්ලා මැසේජ් එක දැම්මොත් එහෙම වාගේ මේ විදිහට රවුමක් ඇතුලේ ටිකයක් තියෙනවා. එහෙම මැසේජ් එහෙම ආවොත් එමේ ඒ අපේ සපෝට් ටීම් එකේ මෙම්බර් කෙනෙක්. ඒක වෙන කාටවත් ඔය විදිහට ඔක එන්න අපේ සපෝට් ටීම් එකට විතරයි ඔක ඔය විදිහට පේජ් එක එන්නේ. ඒ නිසා වට බලන්න පුළුවන් අපේ සපෝට් ටීම් එකේ මැසේජ් එක දැම්මම පස්සේ ඒක හයිලයිට් කරලා විදිහට පෙන්වනවා. ඔය තමයි අපේ ලෙවල් බැජ් වැඩ කරන්නේ. ඊට පස්සේ මේ චැට් ග්ලෝබල් චැට් එකෙත් මැසේජ් දාලා අනිත් අයට උදව් කරන අයට අදාළ විදිහට මේ ලෙවල් එක එනවා. මෙතන දැන් මගේ මෙතන FC කියන්නේ මගේ account එකක් මම ටෙස්ට් කරන්න ගත්තා. ඒකේ සිල්වර් ලෙවල් එකකින් එවිලා තියෙන්නේ. දැන් මම තියෙන සිල්වර් ලෙවල් එක නිසා මගේත් පෙන්වන සිල්වර් ලෙවල්. ඩයලොග් මෙතන හල් තියෙන ඩයලොග් වල ස්පීඩ් හෙන් ස්ලෝනේ. ඒකත් දැම්මත් හොඳ ස්පීඩ් එකකින් ඉන්ටර්ටේන් පුළුවන්ද? මෙමයි. දැන් ඒකටත් මම මෙතනින් උත්තර දෙන්නම්. මොකද මේ ගොඩක් අය හිතනවා මේ එහි එකක් දැම්මම පස්සේ අපි දැන් තියෙන ස්පීඩ් එකට වඩා ලොකු ස්පීඩ් එකකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ එහි එකක් දාලා කියන්න පුළුවන් මම මේ අපේ මගේ සිම් එකෙන් මෙච්චර ස්පීඩ් එකක් ගියා. ඒ වුණාට මේට වඩා ස්පීඩ් එකක් ආවෙත් නැහැ. ඊටත් වඩා චුට්ටක් අඩු වෙලා ආවිල්ලා තියෙනවා එහි එකෙන් කියලා. දැන් මේ එහි එකෙන් වෙන්නේ ඔයාගේ සිම් එකේ ස්පීඩ් වැඩි වෙන එක නෙමෙයි. මේ එහි එකෙන් වෙන්නේ ඔයාගේ තියෙන පැකේජ් එකේ ලිමිට් එක අන්බ්ලොක් කරන එක. ඔයාගේ එහි එකේ ස්පීඩ් එක හොඳයි නම් ඔයාගේ normal දැන් සිම් එකේ යන ස්පීඩ් එකට සමාන ප්‍රමාණයකින් ප්‍රීමියම් එහි එකක් නම් ඒ ස්පීඩ් එකට සමාන ස්පීඩ් එකක් එනවා. එහෙම නැති වුණත් එහෙම normal එහි එකක් දැන් මෙතන තියෙන මේ එහි එකක් නම් සමාන වෙලාවට ස්පීඩ් ටිකක් අඩු වෙන්න පුළුවන් හැමෝම යූස් කරන නිසා. දැන් මේ එහි වලට කියොත් එහෙම මේ එහි එකේ මෙතන එහි ෆයිල්ස් යන මොනවද කියන එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ එහි එකක් කියන්නේ මොනවද කොහොමද වැඩ කරන්නේ කියලා එක කියවන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් මේ හොට්ස්පොට් එහි එකකින් හොට්ස්පොට් ඒ කියන්නේ කම්පියුටර් එකට PC එකට හොට්ස්පොට් දෙන්න කොහොමද කියලා ඒ දෙකත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වාගේ පැකේජ් නෙට්වර්ක් ප්‍රොවයිඩර් එක අනුව ඔයාලට මෙතන කැටගරයිස් කරලා තියෙනවා. ඔයා ඩයලොග් ඊලර්නින් පැකේජ් එකක් දාපු කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ පැකේජ් එකට අදාළ එහි ෆයිල් එක තමයි ඔයාගේ දාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ SKS වලත් තියෙන අර වගේම තමයි. එහි එක වගේමයි. ඒ කියන්නේ එහි එකකින් වෙන්නේ ගොඩක් වෙලාවට අර පැකේජ් එකේ තියෙන ලිමිට් එක අයින් කරන එක. ඒ කියන්නේ ඔයා ඩයලොග් ඊ ලර්නින් පැකේජ් එකක් දැම්මොත් එහෙම ඒකෙන් යන්න පුළුවන් ඉන්නේ ඊ ලර්නින් වලට අදාළ ඇප්ස් වලට විතරයි. ඒ කියන්නේ Zoom ඊට පස්සේ MS Teams ඔය වගේ වලට විතරයි. ඒ වුණාට ඔයාලට අනිත් ඒවාටත් යන්න ඕන YouTube යන්න ඕන ඒව කරන්න දෙන්නේ නැහැ නේකේ. අන්න ඒ නිසා තමයි අපි මේ එහි එකක් හරි SKS එකක් හරි දාන්නේ. එතකොට අර ලිමිට් එක අයින් වෙනවා. එතකොට ඔයාගේ ඩේටා වැය වෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. මොකද ඔයාලට වෙනම එලියෙන් වෙනම කාඩ් දාන්න ඕන වෙන්නේ නැහැ. මොකද අර දාපු පැකේජ් එකකින්ම ඔයාලට අරවත් කවර් කරගන්න පුළුවන් නිසා. ඊට පස්සේ චැට් එකේ මම චැට් එකට ගියා ඉතින් ඒකෙත් අර විදිහට මගේ අරකේ හැම මේකෙත් මැසේජ් දැම්මට පස්සේ අර පොයින්ට් අප් වෙලා ඔයාලට එන ලෙවල් එක හදාගන්න පුළුවන් ඒකනොත්. ඊට පස්සේ මෙතනට ගියොත් එහෙම අප්ලෝඩ් පෝස්ට් කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ මොකක් හරි පෝස්ට් එකක් අපේ ඇප් එකට දාන්න.
ඒක ටයිටල් එකයි ඔයාගේ පෝස්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකයි ඔයාගේ නමයි දාලා අප්ලෝඩ් කරලා පස්සේ අපි ඒක බලලා ඒක දාන්න අවශ්‍යයක් නැහැ අපි ඒක දානවා ඊට පස්සේ මයි අප්ලෝඩ්ස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඔයා දාපු බ්ලොග් එක කොහොමද මේක ඇප්රූව් වෙලාද රිජෙක්ට් වෙලාද ඒ දේවල් බලා ගන්න පුළුවන් ඊට පස්සේ URL ෂෝට් එකකින් ඔයාලට URL එක ෂෝට් කරගන්න පුළුවන් මෙතන ඔයාගේ URL එක දැම්මොත් එහෙම මෙතන යටින් ආවා ලින්ක් එක මේක ඔයාලට කොපි කරගන්න පුළුවන් මේක තමයි ෂෝට් කරපු URL එක මේක සම්පූර්ණයෙන් ෆ්‍රී කිසිම මුදලක්වත් යන්නේ නැහැ ඊට පස්සේ ඔයාලගේ මේ නෝට් පෑඩ් එක හරහා ඔයාලා පුළුවන් නෝට් එකක් හදාගන්න මෙතන නෝට් හදාගන්න පුළුවන් වගේ මේ නෝට් අප්ඩේට් කරන්න පුළුවන් ඊට පස්සේ ටෙක්ස් රිපීට් එකෙන් මේ ටෙක්ස් රිපීට් රිපීට් කරන්න පුළුවන් මේ ටෙක්ස් එක රිපීට් කරගන්න පුළුවන් මේ හරහා ඊට පස්සේ මේ රිෆෑන් නර්න් එක මේකෙදි ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ට ඉන්වයිට් කරන්න මේ වගේ තියෙන මේ තියෙන ඔයාගේ රිෆරල් කෝඩ් එක මේ කෝඩ් එක යාළුවෙක් ඇප් එකට ගිහිල්ලා රිෆරල්ස් වලට දැම්මොත් එහෙම කියන්නේ මෙතන උඩින් වැටෙනවා මේ ඉන්වයිට් ෆ්‍රෙන්ඩ්ස් ඇන් අර්න් කියන එක උඩින් වැටෙනවා රිෆර් කෝඩ් එක එන්ටර් ගන්න එක. දැන් මම මේ ෆෝන් එකෙන් එක රිෆර් කෝඩ් එකක් එන්ටර් කරලා තියෙන්නේ මගේ අනිත් account එකට. ඒ නිසා මට ආපහු රිෆර් කෝඩ් එක එන්ටර් කරන එක පෙන්වන්න නෑ. ඒ වුණාට දැන් අලුතෙන් මේ කෙනෙක්ට එයාගේ ෆෝන් එකේ පෙන්වනවා කෝඩ් එක දෙන්න තැනක්. එතනදී කෝඩ් එක දැම්මම පස්සේ ඒ ආපහු කෙනාට පොයින්ට් 150කුත් ඔයා ඒ කියන්නේ ඔයා රිෆර් එක දුන්න කෙනාට පොයින්ට් 200කුත් ප්‍රමාණයක් හම්බෙනවා. දැන් ඔයා ඉන්න මෙතන බ්‍රොන්ස් ලෙවල් එක. මෙතන ඔයාලට රිවෝඩ් ටයර්ස් වලින් බලා ගන්න පුළුවන් මොනවා ටයර්ස් කියලා. ඔයා මෙතන බ්‍රොන්ස් ලෙවල් එකේදී පොයින්ට් 200ක් හම්බ වෙනවා ඔයාලට. අය ආලුවට 150ක් හම්බ වෙනවා ඒක දිගටම. සිල්වර් ලෙවල් එකට ගියොත් එහෙම ඔයාලට පොයින්ට් 300ක් හම්බ වෙනවා. ගෝල්ඩ් එකට ගියොත් එහෙම පොයින්ට් 400ක් හම්බ වෙනවා. එක රිෆරල් එකකට. ඊට පස්සේ මේ රිෆරල් ලෙවල් අප්ඩේට් වෙන්නේ ඔයාගේ ඔයා ඉස්සෙල්ලාම රිෆරල් 15ක් යනකම් ඔයා ඉන්නේ සිල් බ්‍රොන්ස් ලෙවල් එකේ. ඊට පස්සේ ඔයා රිෆරල් 15න් පස්සේ ඔයා යනවා සිල්වර් ලෙවල් එකට. ඊට පස්සේ රිෆරල්ස් 50න් පස්සේ ආ යනවා ගෝල්ඩ් ලෙවල් එකට. ඒ විදිහ තමයි මේ රිෆරල්ස් අප්ඩේට් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන මයි රිෆරල්ස් වලින් පෙන්වනවා ඔයාගේ දැන්ට කවුද ආපු රිෆරල්ස් ලා කියලා. ඒ වගේම ඔයාලට මෙතන බලන්න පුළුවන් රිෆරල් කවුන්ට් එක කීයක් රිෆරල් ලා දැන් ඉන්නවද. ඒතකොට රිෆරල්ස් ලගෙන් ආපු ඈර්නින් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයා ෆේක් ඊමේල් හදලා හෝ කිසිම මක්කරි වැරදි විදිහකට මේකේ රිෆරල් අරන් තිබ්බොත් එහෙම අපේ සිස්ටම් වලට ඒක අහු වෙනවා. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් එයාගේ account එකේ තියෙන referrals සහ point ටික අයින් කරලා දානවා ඒ වැරදිට ආපු ඔක්කොම ටික. සමහරවිට අර ඒක අපිට හරියටම හිතාගන්න බැරි වුණොත් මුළු සම්පූර්ණ point ඔක්කොමත් අයින් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඊට පස්සේ මෙතනින් එච්චරයි දැන් මට කියන්න තියෙන්නේ නම් මෙතන උඩ නොටිෆිකේෂන් සරහ වාඩ බලා ගන්න පුළුවන් මේ අලුතෙන්ම නොටිෆිකේෂන්ස් මෙතන යටම තියෙනවා මේ icon එකක් ඒකෙන් වාඩ පුළුවන් contact us මේකෙන් අපේ WhatsApp group වලට සහ YouTube Facebook page වලට join වෙන්න පුළුවන් ඒ වගේම send an email අපේ email එකක් යවන්නත් හැකියාව තියෙනවා දැනට මේ හරහා කියන්න තියෙන්නේ මෙච්චරයි post හරි ඊපස්සේ දැන්ට මචයි කියන් තින්නේ එහෙනම් මට හිතන මේ තේරුණා කියලා එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බෙමු මේ ගැන ඔයාගේ අදහස් සාම ඇප් එකේ වලට ඔයා ඉගෙන ගත්ත දේවල් තියෙනවා නම් ඒ ගැන සහ තව මේකේ ඉම්ප්‍රූව් වෙන දේවල් තියෙනවා නම් ඒ දේවලුත් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න අපි මේකේ ටාගට් එක තමයි ඉස්සරහට මේකෙන් සල්ලි ඉපු යන්න ඒ කියන්නේ මේ පොයින්ට්ස් ඔයාට මනි විදියට කන්වර්ට් කරගන්න විදියක් හදන එක ඒ වුණාට ඒකට අපිට තව ගොඩක් යුසර්ස් ලා සහ මේ එක ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍ය වෙනවා ඒ නිසා වාගේ පුළුවන් තරම් වාගේ යාළුවන්ට ෂෙයා කරලා මේක ග්‍රෝ කරන්න වාගේ සපෝට් එකක් දෙන්න එතකොට අපිට ඒක අනිවාර්යෙන් ඉස්සරහට දෙන්න පුළුවන් මොකද මේක යූස් කරන්න අය දන්නවා අපි මේකෙදි ඉස්සර ඇඩ් දාලා තිබ්බ දැන් මම ඇඩ්ස් ටික අයින් කරලා දැම්මා මොකද එකෙන් යුසර්ස් ලාට ගොඩක් කරදරයි මේ අර පොප් අප් ඇඩ් එද්දි ඒ නිසා මේකෙන් අපිට එන්න සල්ලි හොයනවා කියලා හිතුවොත් මේක කිසිම සල්ලි උපරිමක් නැහැ මෙතනින් මේ මෙසේ කාලෙක අපි මේකින් සල්ලි හොයලත් හොයාගෙන නැහැ තාම ඒ නිසා මේ අපි මේකෙදී ගොඩක්ම යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට තමයි කරන්නේ ඔයාලට
වැදගත් දෙයක් දීලා ඒ වගේ මාළට සල්ලවහන් විද්‍යාවක් හදලා ලංකාවට වැඩක් කරන්න පුළුවන් වුණොත් ඒක තමයි අපේ ලොකුම ජයග්‍රහණය. ඒ නිසා වගේ යාළුවන්ටත් මේක ෂෙයා කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉඳලා හොඳ වැඩක් කරන්න කරමු කට්ටිය මේකතු වෙලා. එහෙනම් සුබ දවසක් හැමෝටම. අපි ආයෙ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.